ඉතින් ඕගොල්ලෝ අද ඉල්ලපු වීඩියෝ එකක් තමයි ගේන්නේ. ඒ තමයි මේ බ්ලූ ස්ටැක් ස්පීඩ් අප් ටිප්ස් කීපයක් ගේන්න කියලා ඉල්ලලා තිබ්බා. ඒ වගේම ඒකට කොච්චර සිස්ටම් රික්වයර්මන්ට් ඕනේද කියලා ඉල්ලලා තිබ්බා. ඉතින් ඒ ගැන ඔක්කොම වීඩියෝ එකක් තමයි අද ගේන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරනවා බ්ලූ ස්ටැක් වලට ඕන මොන වගේ කම්පියුටර්ද, ඒකේ ප්‍රොසෙසර්, රෑම්, වීඩියෝ කාඩ් අරම මේවා ඔක්කොම මොන වගේ තත්ත්වයක තියෙන්න ඕන එකක්ද, ඒ මුල් කොටස. ඊට පස්සේ කතා කරනවා ඔයාගේ කම්පියුටරේ මොන වගේ ගේම්ස්ද බ්ලූ ස්ටැක් එක හරහා ගහන්න පුළුවන් කියලා ඒ වගේ ඒවා කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පල්ලෙහා තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට එහා පැත්තේ එන බෙල් අයිකන් එක ඕල් කියලා දාන්න, එහෙම නැත්නම් බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඉතින් එතකොට තමයි මන් දාන නොටිෆිකේෂන් ඔයාලා ගාවට ගෙන්න ගන්න පුළුවන් මන් දාන වීඩියෝස්. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම කතා කරන්න යන්නේ මොනාගේ කම්පියුටර් එකකටද මේකෙන් ප්ලේ කරන්න පුළුවන් කියලා. අපි බලමු ඒගොල්ලෝ දීලා තියෙනම රික්වයර්මන්ට්ස්. ඉතින් මේ තියෙන්නේ බ්ලූ ස්ටැක් එකෙන් අපිට දෙන එක මිනිමම් රික්වයර්මන්ට් කියලා තියෙනවා, මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 7 and above කියලා. ඉතින් ඔයාගේ වෙනය තියෙනවා නම්, අඩුව තියෙනවා නම් ඔයාට මේකෙන් ප්ලේ කරන්න බෑ. ඉතින් වින්ඩෝස් 7 හරි උඩින් තියෙන්න ඕනේ ඊට අඩා. ඊපස්සේ ඉන්ටෙල්ලෝ ප්‍රොසෙසර් එක, ඉන්ටෙල්ලෝ AMD ප්‍රොසෙසර් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ රැම් එක තියෙන්න ඕනේලු යුව පීසි. අඩුම 2GB රැම් එකක් තියෙන්න ඕනේලු. ඊට නෝට් 2GB රැම් මොඩිස්. ඉතින් ඒ 2GB වල ඉඩ තිබ්බට වැඩක් නැහැලු. අඩුම ගානේ 2GB රැම් එකක් වගේ තියෙන්න ඕනේලු. ඉතින් 2GB රැම් එකක් තිබ්බත් මදි, මං ගහන 4GB රැම් එකකින්, ඒත් මදි මේක 4GB රැම් එකකින් ගහන්නත් සාමාන්‍යයෙන් PUBG, Free Fire වගේ Call of Duty වගේ ගේම් එකක් ගහනවා නම් 2GB නෙමෙයි 4GB මදි. ඉතින් 4GB මන් ලෝ දාලා ගහන්නේ. ඉතින් මේකේ ගමනමු Hard Disk Space 5GB ඕනෙලු. ඊට පස්සේ PC එකේ Administration එකක් වෙන්න ඕනෙලු. ඊට පස්සේ Up to Date Graphic Drivers තියෙන්න ඕනෙලු. Minimum Requirements ඉතින් මීට වඩා හොඳ කම්පියුටර් එකක් නම් ඔයාගව තියෙන ප්ලේ කරන්න පුළුවන්. ඉතින් රිකමෙන්ඩඩ් ටිකත් අපි බලමුකෝ ඔකට. ඉතින් Windows 10 වලට තමයි රිකමෙන්ඩඩ් කරන්නේ. ඉතින් ප්‍රොසෙසර් එක Intel AMD মালටි කෝ ප්‍රොසෙසර් සිංගල්. ඉතින් ලොකු ප්‍රොසෙසර් එකක් ඕනේ කියලා තමයි කියන්නේ. ඒගොල්ලෝ මේ 8GB 6 කියලා තියෙන RAM එකක්. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති Hard Disk Space Hybrid Driver හොඳ ගේම් එකක් තියෙන. ඉන්ටර්නෙට් උත් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකක් ඕනලු. ඉතින් කියන්නේ ඩොංගල් ගහලා නම් බැහිවේ මං හිතන්නේ, මන්නම් ට්‍රයි කරලා නැහැ. ඉතින් ඊට පස්සේ Microsoft Virtual PC do not recommend. ඉතින් රිකමෙන්ඩ් කරන්නේ නැහැලු බේ මේවට වර්ක් ස්ටේෂන් වලට. ඉතින් මේගොල්ලෝ රිකමෙන්ඩ් කරන ටික තමයි මේ තියෙන්නේ. ඉතින් එහෙනම් අපි බැලුවා මොන වගේ කම්පියුටර් ගහන්න කියලා. ඉතින් මං කියන්නම් දැන් මං ගහන්නේ මොන වගේ එකද කියලා. මං ගහන්නේ ඇත්තටම කිව්ව 4GB RAM එකක් තියෙන වීඩියෝ කාඩ් එක නම් මට එච්චර ගාණක් නැහැ. වීඩියෝ කාඩ් බලලා නැහැ. i5 එකක මං ගහන්නේ ප්‍රොසෙසර්. කම්පියුටර් යන්න නෙමෙයි ලැප් එක මං ගහන්නේ. බලමු. ඉතින් පේනවා 4GB Intel i5 CPU ලන්න පේනවා Windows 10 එක. ඉතින් ඕකෙන් තමයි මං ගහන්නේ. ඉතින් එහෙනම් අපි දෙවෙනි කොටසට යමු වීඩියෝ. මේකේ මං අපි කතා කරනවා ස්පීඩ් අප් ටිප්ස් කීපෙකුත් කතා කරමු. අපි ස්පීඩ් අප් ටිප්ස් උත් ඉල්ලලා තිබ්බා. ඉතින් මම මේකේ රිකමෙන්ඩ් කරන්නම් ඕගොල්ලෝ ගහන්න හොඳ ගේම්ස්. ඕගොල්ලන්ගේ සාමාන්‍යයෙන් Windows 7 4GB RAM 32 bit හරි මේ තියෙනවා නම් ඕගොල්ලෝ 7 තියෙනවා නම් කොහොමත් Free Fire වගේ ගහන්න අමාරුයි. මම ගහන්න බලලා දිනවා Free Fire, PUBG. මම දැනටම මේකෙන් ගහනවා Free Fire, Clash of Clans. ඉතින් 2GB RAM එක හොඳට graphic up to date තියෙනවා නම් මේ Clash of Clans වගේ ගේම් එකක් ගහන්න පුළුවන්.
ඒ වගේම මේක රන් කරද්දි ඕගොල්ලෝ මං කියන්නේ මෙන්න මේ විදිහට රන් කරන්න මගේ සෙටින්ග්ස් ටික බලා ගන්න. ඉතින් මේ රෙසලූෂන් නම් අදාළ නෑ ඒක. ඉතින් DPI මැද්ද තියෙන එක තියන්නේ ඒගොල්ලෝ රෙකමෙන්ඩ් කරන ඒවා තමයි. ඉතින් මෙතන ඔයාගේ DirectX එක හොඳට තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම DirectX වල දාන්න OpenGL දාන්න එපා. OpenGL තිබ්බාම ගොඩක් එරර් එන්න පටන් ගන්නවා. ඉතින් නූගලොන්ට එරර් එකක් තියෙනවා නම් මම දාපු කලින් වීඩියෝ එක බලන්න. ඒකේ එරර් ගැන ඔක්කොම කතා කරනවා. ඉතින් ඕගොල්ලන්ට වෙන මම ලෝ දාලා ගහන්න. ඉතින් ලෝ දාලා ගහන්න කියලා තමයි මම ගොඩක් ඉල්ලන්නේ. ඉතින් ලෝ වල එක CPU core එකක් පාවිච්චි කරනවා සහ 1GB මෙමරියක් පාවිච්චි වෙනවා. ඉතින් මේක ගහලා මේක දාලා ඕගොල්ලෝ ගහන ගේම් එකේ ගොඩක් ලෝ දාලා ගහන්න නැත්තම් එහෙම හිටිනවා අනිවාර්යයෙන්ම ලැග් වෙන ඔන්ලයින් ගහන එකක් නම්. ඉතින් PUBG Free Fire Call of Duty ගහනවා නම් අනිවාර්යයෙන්ම ලැග් වෙනවා. ඒකින්ද ලෝ දාලා ගේම් එකෙත් ලෝ දාලා ගහන්න. ඉතින් සමහර වෙලාවට Call of Duty ගහන්න යද්දී මේකේ එතන අර MB 900ක RAM එකක් ඕන කියලා තියෙනවා. ඉතින් මෙතන ඔයාගේ මුලින්ම කස්ටම් කියලා ඇත්තේ මෙන්න මෙතන 600 වගේ තියෙන්නේ. ඕ මුලින්ම ඕගොල්ලෝ මේක ඉන්ස්ටෝල් කරලා පටන් ගද්දි ඉතින් මෙතනින් ගියාම ඒගොල්ලෝ රිකමෙන්ඩ් 900 MB RAM. ඉතින් Call of Duty මම ඉන්ස්ටෝල් කරලා බලුවා මේක පටන් ගද්දි ඉතින් වැඩ කරේ නැහැ. ඉතින් ඒකට හේතුවත් මම කියන්නම් දැන් මේ RAM එක පාවිච්චි කරන ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඕගොල්ලෝගේ පර්ෆෝමන්ස් එකේ ලෝ දෙන්න. ඉතින් මේකේ මොකක් හරි දුන්නාම සෙටින්ග්ස් මාරු කරාම රීස්ටාර්ට් කරන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝගේ හොඳ සිස්ටම් එකක් තියනවා නම් PUBG Free Fire හොඳට ගැසෙල්ලම් කියලාගේ ෆෝන් එකටත් වඩා. ඉතින් ලැග් විල්ලක් නැහැ 8GB RAM එකක් වගේ එහෙම තියනවා නම්. ඉතින් අපි ඊළඟට කතා කරමු මේ ස්පීඩ් අප් ටිප්ස් ගැන. ඉතින් ඒක මම එකින් එක කියන්නම්. ඒකටදී මුලින්ම ඕගොල්ලෝ වාගේ මම රෙකමෙන්ඩ් කරන්නේ ග්‍රැෆික් අප් ටු ඩේට් තියාගන්න. ඉතින් Windows 10 වල නම් ඔටෝමැටික් අප්ඩේට් වෙනවා. ඉතින් ඩේටාත් ඉවර වෙනවා ඒ වගේම. ඉතින් මම ඒකත් පොඩ්ඩක් අඩු කරගන්න ඇති වෙනම වීඩියෝ එකක් තිබ්බා ඕනම් පුළුවන් ඒකත් බලන්න ගින්. ඉතින් ඕගොල්ලෝ ග්‍රැෆික් මම නම් කියන්නේ අප්ඩේට් කරන්න කියලා බ්ලූ ස්ටැක් වගේ ගහනවා නම් අනිවාර්යයෙන්ම. ඉතින් ඒක තමයි මම දෙන මුල්ම එක. හිතන්නකෝ ඕගොල්ලෝ Free Fire ගහන්න යනවා කියලා. ඉතින් Free Fire වගේ ගහන්න යනවා නම් ඔයා ගහන්න කලින් මුලින්ම මේකේ clear data සහ clear cache memory clear කරගන්න. ඉතින් ඒ කරන විදිය තමයි මම පෙන්වන්නේ. මෙන්න මෙතෙන්ට ගිහින් මේ ඊතලේ Android settings ගිහින් Android settings වලට යන්න ඕගොල්ලෝ. හරි ආලෝනේ ඔන්න ඉතින් ආව සෙටින්ස් වලට. සෙටින්ස් වල ඕගොල්ලෝ මේ මෙතන apps කියන එකට යන්න ඕනි. ඉතින්ට ගිහින් ඕගොල්ලොන්ට ලෝඩ් වෙයි. ඊට පස්සේ ඕගොල්ලොන්ගේ බ්ලූ ස්ටැක් කරලා තියෙන apps ටික. ඉතින් එතන පල්ලෙහාට යන්න ඕගොල්ලෝ. ඉතින් ඕගොල්ලෝ ගහන එක ෆෝන් එකේ කරනවා වගේම තමයි ඉතින් මේකේ. ඉතින් මේ කියන්නේ මේක මං ගැහුවේ නැති හින්ද වෙන්න ඇති කාලෙකින් මං ඉන්න Free Fire වල කරලා පෙන්වන්නම් මේක. නැතිනවා Free Fire. ඉතින් Free Fire වල එන්න මේ memory 15 MB average use වෙලා තියෙනවා. එතන ගින් storage කියන එකට යන්න. මෙන්න තියෙනවා clear cache and data කියන එක. ඉතින් ඩේ ගොඩක් හිටිනවා නම් ඩේටාත් ක්ලියර් කරන්න නැත්නම් මේක ක්ලියර් කරවම හොඳටම ඇති. ඉතින් මේක තමයි දෙන්න තියෙන දෙවැනි ටිප් එක. ඉතින් ඊළඟට දෙන්න තියෙන තව එකක් තමයි ඕගොල්ලෝ කම්පියුටරේ බ්ලූ ස්ටැක් වලින් ප්ලේ කරද්දී කම්පියුටරේ බෑග්ග්‍රවුන්ඩ් ප්‍රොසෙස් කිසිම එකක් තියාගන්න එපා. ඉතින් ඒ කියන්නේ මොනවා හරි ඉන්ස්ටෝල් වෙන්න දාලා ඩවුන්ලෝඩ් වෙන්න දාලා මේක ගහන්න යන්න එපා. එතකොට කම්පියුටර් ස්ටක් වෙන්න තියෙන ප්‍රමාණය ගොඩක්ම වැඩි. ඒ වගේම ඕගොල්ලෝ 4GB වගේ RAM එකකින් ගන්නවා නම් කොහොමත්ම කරන්න යන්න එපා. ඉතින් 8GB 16GB වගේ RAM එකකින් ගන්නවා නම් අහුලම්ම නෑ එච්චර.
ඉතින් බෑග්ග්‍රවුන්ඩ් ප්‍රොසෙස් නවත්තන්න කියන එක තමයි මගේ ඊළඟ ටිප් එක. ඉතින් ඊළඟට දෙන්න තියෙන ටිප් එක තමයි ඔයගොල්ලන්ට ඕගොල්ලෝ ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර්ස් ඔක්කොම ඩිසේබල් කරන්න. ඉතින් ඒකෙන් ගොඩක්ම හානි වෙනවා මේ බ්ලූ ස්ටැක් එකේ ප්ලේ කරන්න. ඉතින් ඒක ඇත්තටම කිව්වොත් ගොඩක්ම ෆ්‍රී ෆයර් වගේ PUBG හෙවි ඇප් යූස් කරද්දි තමයි ගොඩක්ම මේ ඕගොල්ලන්ට මේවා ඉන්නේ. ඉතින් මම අන්තිමේට ඕගොල්ලන්ට කියන්න කැමති, ඕගොල්ලොන්ට හොඳ ෆෝන් එකක් තියෙනවා නම් බ්ලූ ස්ටැක් පාවිච්චි කරන්න එපා කියලා. ඒක මොකද මැෂින් එක භාගෙට භාගයක් මැරෙනවා හා සමානයි මේ බ්ලූ ස්ටැක් පාවිච්චි කරන එක. හොඳ ෆෝන් එකක් තියෙනවා නම් ෆෝන් එකෙන් ගේම් ගහන්න. ඉතින් බ්ලූ ස්ටැක් වල මූලික අරමුණ ගේම් ගහILLනේ. හොඳ RAM එකක් තියෙනවා නම්, හොඳ ප්‍රොසෙසරයක් තියෙනවා නම්, හොඳට ග්‍රැෆික් එහෙම තියෙනවා නම් විතරක් ගහන්න කියලා මං ඉල්ලනවා. එහෙනම් මේ වගේ වීඩියෝ තවත් බලාපොරොත්තු වෙන්න ඉතින් අතගැතුව ආයෙත් කියනවා, පල්ලෙ හැතින රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා මා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මේ වගේ වීඩියෝස් ගන්න ඔයාලා ගාවට නොටිෆිකේෂන් එකක් ගෙන්න ගන්න, ඕගොල්ලෝ බෙල් අයිකන් එකක් ක්ලික් කරන්න. එහෙනම් අදට සමු ගන්නවා. ස්තුතියි වීඩියෝ එක බැලුවට.